मगे आदरणीय नायक सजित प्रेमदास मेहतुमावन आदर जीवित नियम यूएमपी कार्य उमे रखना नवत वाहन बल अरगन एक विशेष नीलमी दिवंगत गरु सजित प्रेमदास मेहतुमणि भंडारगम मेथिवरण कोट्टासे प्रधान संविधायक एवगेम बलेलप नियोजित अपहितवत् रवींद्र यशस् गलु मेथितुमणि खलुतर दिश्रिक्के खंडायम नायक मा हितमित्र गरु अजित पेरेरा मेथितुमणि इवगेम अपहितादर अगलवत्त मेथिवरण कोट्टासे प्रधान संविधायक बलेलप नियोजित अपहितवत् पीडी अभिरत्न मेथितुमणि होरण मेथिवरण कोट्टासे प्रधान संविधायक बलेलक नियोजित मा हितमित्र कित्सिरी कहटपीटिय मेथितुमणि सियलूम पलात पालन मंत्री तुमल्ला मंत्री तुमियल्ला अपेक्षक तुमल्ला अपेक्षक तुमियल्ला ग्रामीय कलापीय कोट्टास नगर नायक नायिकावन भंडारगम आसने नियोजने करमिन मे स्थानेट पेमिनी दायाबर हितादर मवुरुनी पियवरुनी सहोदर सहोदरियनी मित्रवरुनी विशेषम सतुट विनोद दवसे भंडारगम मेथिवरण बल प्रदेशे प्यासने हितवतुं सामाजिक सामाजिकावन आमंत्रणे करला समगिजन बलवेगे जायग्रहणे दुरकथने तहवुरु किरीम वेनुवेन अद उबत अप सियलु देनात नैवत वरक हमुन मित्रवरुणी आरंभे दीम ममतकंड क्षमती मे मेथिवरण कुट्टासे अभी संविधायक तुमा रवींद्र यशस् मेथितुमा कलाकारुवे खटियट मानव हितवादी खटियट पोदु जनतावत सामान्य जनतावत समग कुलुपगव मित्रशीलित्वेन इतामत्म निरहंकार गतिगुणवलिन समन्वित होंद समाज सेवके मम सतुरेनवा एवं उतुम गुणांग तिबेन अपेक्षक वरेकुट अपे समगी जन बलवेग खंडाय में अपेक्षकत्वे लबा देनट पुलुवंकम लबीम गैन हितवत् मित्रवरुणि रवींद्र यशस् मेथितुमा मेवर अपे अति विशिष्ट
මැතිවරණ ජයග්‍රහණයත් සමග අපි අනිවාර්යෙන්ම එතුමව මැති සභයට ගෙන යන්නට කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, එතුමාගේ සංවිධායකත්වයෙන් මේ බණ්ඩාරගම ආසනයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනකොට අපේ අජිත් පෙරේරා මැතිතුමා කණ්ඩායම් නායකතුමා හැටියට අපි වෙනුවෙන් හැම අවස්ථාවකදීම කැපකිරීම කරලා පරිත්‍යාග කරලා අපේ ගමනට යෝධ බල යෝධ ශක්තියක් ලබා දුන්න පුද්ගලයෙක්. එතුමා සත්‍ය කතා කරපු නිසා කැපිලි කැටි රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් එදා එතුමා කතා කරපු සත්‍ය අද ජයග්‍රහණය කළා දිවෙලෝ. එතුමා වෙනුවෙනුත් අපි සුබ පතනවා අනිවාර්යෙන්ම මෙවර මැතිවරණ ජයග්‍රහණය උදෙසා. ඒ වගේම අපේ පීඩී අභිරත්න මැතිතුමා එතුමත් අපි වෙනුවෙන් හැමදාම කැපවීම කරපු පුද්ගලෙක්. ආරම්භයේ ඉඳලම මාත් සමග හිටගත්තු නිසා බොහෝ දේ එතුමට අහිමි වුණා. පීඩී අභිරත්න මැතිතුමා හැම මොහොතකදීම අපේ නායකත්වයේ තුලින් ඉදිරි ගමනක් බලාපොරොත්තු වුණු පුද්ගලයෙක්. එතුමාගේ ජයග්‍රහණය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිත්සිරි කහටපිටිය මැතිතුමා කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥය. හැම අවස්ථාවකදීම එතුමා අපේ වැඩ කටයුතු වලට නොමසුරු සහයෝගය ලබා දුන්නා. හැම අවස්ථාවකදීම අපිත් සමග සමීපව කටයුතු කළා. අද එතුමාගේ මැතිවරණ කොට්ටාසේ හොඳ ජයග්‍රාහී බලමණ්ඩලයක් පැවැත්වුවා. මම සතුටු වෙනවා හොරණට සැබෑ සම්බන්ධකමක් තිබෙන පුද්ගලෙක් දැන් හොරණ සංවිධායකවරයා වෙලා සිටිනවා. එනිසා එතුමාගේ ජය අපේ පැතුමයි කියලා මම සඳහන් කරන්න කැමතියි. සමගි ජන බලවේගයේ කණ්ඩායම හොඳ කණ්ඩායමක්. දක්ෂ කණ්ඩායමක්. කණ්ඩායම ගැන මගේ කතාවේ අවසානයේ මම වැඩිදුර සඳහන් කරන්නම්. නමුත් මිත්‍රවරුනි, අද දේශපාලන පොරපිටිය මැතිවරණ පොරපිටිය අදහස් උදහස් රාශියකින් බොහොම සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මැතිවරණ පොරපිටියේ ඉදිරිපත් වෙන තර්ක විතර්ක දිහා බැලුවහම ඇත්ත වශයෙන්ම සමහර විට කනගාටුදායක සිද්ධිය. මොකද මේ කනගාටුදායක සිද්ධිය බොරුවෙන් වංචාවෙන් රැවටීමෙන් මුසාවෙන් මුලාවෙන් ලබාගත්තු බලය ජනතාවගේ සුභසිද්ධිය උදෙසා යොදවන්නට බැරි ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව තුළ රටේ ආර්ථික මූලධර්ම ගැන අවබෝධයක් තිබෙන කිසි කෙනෙක් නැහැ. ඒ නිසා තමයි කිසිම දර්ශනයක් දැක්මක් නැතුව අයාලේ යන ආර්ථික රටාවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. කොරෝනා උවදුරත් සමග
මුළු ආර්ථිකයම කඩා වැටිලා ජනතාවතේ මුදල් නැහැ ජන ජීවිතයේ සම්පූර්ණම කර්මන්නේ වෙලා ව්‍යාපාර අක්‍රිය වෙලා කර්මාන්ත ශාලාව වැහිලා කම්කරු ප්‍රජාව අනාථ වෙලා වැඩ කරන ජනතාවට පණි නැහැ බඩමිල අහස උසට ගිහිල්ලා උද්දමනේ එන්න එන්න වැඩි වෙනවා රජයට විසඳුම් නැහැ රජේ නොහැකියාව වසා ගන්නට අලුත් ව්‍යාපෘති රසක් රජය ආරම්භ කරලා තිබෙනවා එකක් තමයි මාධ්‍ය සැනකෙළි බොරුවට පෙන්නනවා රට ගැන හිතනවයි රටේ ජනතාව ගැන හිතනවයි ජනතාවට පෙන්වන්න හදනවා පාලකයන්ගේ රජේ වැරද්ද නෙවෙයි මේක නිලධාරින්ගේ වැරද්ද කියලා බැලින්නම් මහ නිලධාරින් ටිකක් පත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුවම මං හිතන්නේ මිත්‍රවරුනි කාලේ එළවිලා තිබෙනවා ඔවා දිනු පරහට තමා සම්මතේ පිහිටාස අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන්ගේ අඩුපාඩු දිහා හොඳින් බලාගෙන තමන් සිල්න තත්වයේ ගැන හිතුවොත් හොඳයි කියන එක අපි හිතන හැම දෙයකදීම වැරදි තීන්දුව අනිත් අය පිට පටවන්න හදන බලයට ආපු හැටි මොකද්ද කරේ ආණ්ඩුවට ලැබෙන්න තියෙන ආදායම බිලියන 600කින් නැති කරගත්තා ඒ විතරක් නෙමෙයි වියතුන් කොට්ටාසයක් හරහා රට පාලනය කරනවා කියලා යාළු හිතවත්කම් මත පත්වීම් ක්‍රියාත්මක කරා මහා ලොකුට වියතුන් කතා කරා ජාතික ආරක්ෂාව ගැන නමුත් ඒ ඇත්තන්ට අමතක වුණා ජාතික ආරක්ෂාවේ කොටසක් තමයි ආර්ථික සමෘද්ධිය ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආරක්ෂාව විතරක් නෙවෙයි සමාජ ආරක්ෂාව දිහා බලන්න ඕන දේශපාලන ආරක්ෂාව දිහා බලන්න ඕන ආර්ථික ආරක්ෂාව දිහා බලන්න ඕන තමන්ගේ නොහැකියාව යට ගහන්න කරන්න පුළුවන් හැම නීච ක්‍රියාවකටම යොමු වුණා කොරෝනා ඇතුලේ ජාතිවාදයකුත් ගලාවා මිත්‍රවරුනි ඔය ජාතිය ආගම කේන්ද්‍ර කරගෙන ජාතිවාදී ආගම්වාදී ක්‍රමවේදයන් අනුගමනය කරනව නේද එහෙම කරන්නේ තමන්ට වැඩ බැරි නිසා තමන්ට රට දියුණු කරන්නට බැරි නිසා ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නවලට ඉදිරු කොටට ගිනිකූර පත්තු කරන්න යන්නේ හේතුව නිසා මම කියනවා වර්තමාන ආණ්ඩුවට එදා ජනාධිපතිවරණයේදී කිව්ව දේවල් දැන් කරන්න පෝර ටික නොමිලේ දෙනවයි කිව්වා මුදලටවත් ගන්න පෝර නැහැ මිත්‍රවරුනි අපි යෝජනා කරනකොට ජනසවියයි සමෘද්ධියයි දෙකම දෙනවයි කියලා රටේ ජනතාව කිව්ව නෑ එහෙම නෙමෙයි අපිට 3000 මල්ල හොඳයි කියලා. දැන් කො මල්ල? මල්ල කොහෙද? කාටද මේ 3000 මල්ල දුන්නේ? නොවැම්බර් 16 ජනවරම පාවා දුන්න නේද? අර 69 ලක්ෂය අනාථ කරා නේද? බොරුවෙන් අනාථ වුණු 69 ලක්ෂයට මම කියන්න කැමති සත්‍යවාදී සමගි ජන බලවේගයේ දොරටු ඔබ සියලු දෙනාටම විවෘතයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි ළඟ බොරු නැහැ. හැබැයි වැඩ තියෙනවා.
अभी वैटे दान नो वैटे दान ने हिंदा था माई दिसी विसी पाई कोरोना अवधानम खता करो एकम भुगले या मामा मामा खता करे मगे सबकी जान बाले वेगे सियलुम मंत्री तुम्हाला नियोजने करे भी अभी योग्यम साक्षात्कार करने में वैले करे है भाई दिन ना इन्नो अवे लेबल गहकतु लोक पारिनताई उन्होंने किया वो ना उगतलु बुद्धिमतलु उपकोटों के लिए बुरु संकल्प प्रायोगिक है कि आवाज़ में महापुरुष एक भी आत्मा का घर नहीं लगा कोरोना में देखा देखा एक इस्पिल लग पापिल लग पार्ल में दुए खता करें ना मुकद्द परिणत तो भावे मुकद्द पलपुरुद जनवरी विसी हतर में नहीं था फेब्रुवारी पास में नहीं था कोरोना अवधान में अभी पार्लिमेंट इधर ही बात करा इधर आप ये वर गत्ता नंग मेवागे आर्थिक हानियाँ में रखते सिद्ध रहते आर्थिक हानियाँ तब मास करना वक्त याद मगे ना मिनिस्टर दुख पीने को डराते पाल क्यों धन गाने टोड़ना दुख पीने को मिनिस्टर को रखा बला गाना आरक्षा करा अमेरिका एक सच जनपद एक करना महाब्रिटानिया एक करना बांग्लादेश एक करना अभी वितराई नुकरान अमेरिका वे गेदरा टेवनवा सहन चेक पद बैंकों डे बैर करना सहन मुदल अपे रटे वितरा गिहिल्ला पोहट्टु कारे लंग वहालु इंडो कुमार उदेशा पंद्रह गंडे मुनु रटे में जनता वो वहाल बावे लग कर पु एकदम युगे में युगे तिंगो ये वहालु हैसेरे न आकारे होता रहते रे वहाल बावे लग कर ला मिनिस्सुंग थद कर ला बाय कर ला යටපත් කරලා මේ හදන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යුගයක් නිර්මාණය කරන්න. දැන් බලන්න විත්තවරුනේ මං අහන්නේ මේ ආණ්ඩුවට ලැජ්ජ නැද්ද මන් දන්නේ. පත්ුනේ ශක්තිමත් රජයක් කියලා. කොන්ද පණ තියෙන ආණ්ඩුවක්. කෂේරුකාව තියෙන ආණ්ඩුවක්. නමුත් මේ කෂේරුකාව තියෙන ආණ්ඩුව කිව්වහම මේ लीसिंग वाली का आयकर डिपाई किया ला काउरु तहन ले काउरु सावन देने ले मैं अंदरी नीति लीहिल करा फमनाई वाहन सीज करने एक्ट तोड़ी का केवल बल्टा आवाज़ नहीं थे एक ने एक्ट का था अरे थ्री रोड रहते हैं कुत्तू सला वेनत मनुष्य एक पेनवेन ये हनक नगण लगी है गुरुत्य समिति नाय क्या वे महापारी घातने करला मतगत या गलने ए मनुष्य महापारी घातने उन्हें अधियारक्षित कलापे इसे मिसे इतना करने में ऐना अपने टकियां नसीब दे बिनो आ में दिए ने कोंद पाने ने दिया आंडू पोरुवटा प्रवृत्ति सिद्ध स्थाल वाले आना हेडलाइन गहना पत्र वाले लोगों टा मामा पाना නමුත් වැඩ නැහැ වැඩ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආර්ථිකයේ කඩාවැටුණු හැම පවුලකටම 104 පොලියට ණය දෙනවයි කිව්වා කී දෙනෙක් ඉන්නවද මෙතන 104 පොලියට ණය ගත්තා එක්කෙනෙක්වත් නැහැ හැම තැනකම කතා වන්න ඕකයි බොරුවට උජාරුවට කියනවා 104 පොලියට සහන ණය ලබා දෙන්නට රජය කටයුතු කරලා සිටින කොහෙද කාටද කාටද මේව දීලා තියෙන්නේ මොකද නොදෙන්නේ හේතුව බැංකුවට ගිය හැටි සින්නක් කරුප්පෝයි රජයේ අපකරුව දෙන්නයි අරගෙන ඉන්නේ කියනවා නමුත් බලන්න විත්‍රවරුනේ මහා බ්‍රිතාන්‍ය වගේ අපිටත් වැඩිය සංවර්ධිත රටක
ඒ රටේ අගමැතිතුමයි මුදල් අගමැතිතුමයි කටයුතු කරන්නේ කොහොමද? එංගලන්තෙත් තියෙනවා සහන පොලී ණය වැඩසටහන. මුළු රටවැසියන්ට. එංගලන්තේ ශ්‍රී ලංකාවේ අතර වෙනස මොකද්ද? එංගලන්තෙත් හෙඩ්ලයින් එක කියනවා සහන පොලී ණය දෙනවයි කියලා. ශ්‍රී ලංකාවෙත් හෙඩ්ලයින් එක කියනවා සහන පොලී ණය ලබා දෙනවයි කියලා. එංගලන්තේ මහ පොළොවේ වැඩේ කරනවා මේ මහ පොළොවේ පැත්ත පළාතක මොකද්ද සැඟවුණු රහස? මිත්‍රවරුනි එංගලන්තයේ දෙන ණයට කවුද අපකරු? රජය ආණ්ඩුව අප වෙනවා. ගවර්න්මන්ට් ගැරන්ටීඩ් ලෝන්. රජය අප වෙනවා පුරවැසියට ණය ගන්න මේ අමාරු වෙලාවේ. ඇයි? කොරෝනා වැළඳුණු බොහෝ රටවල් ආර්ථික වශයෙන් වැටිලා. නමුත් ඒවායේ පාලකයෝ සුදුසු උපදෙස් විශේෂඥින්ගෙන් අරගෙන අවබෝධ කරගෙන තිබෙනවා. තව මාස 6 7ක් 8ක් යනකොට මේක ආපහු නිවැරදි වෙනවා. යථා තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒ රටවල් තීන්දුව කරලා තියෙනවා මේ අන්තර්කාලීන කාලවකවානු තුල රටේ මිනිස්සු ටික රැකගන්නට ඕනේ කියන දේ. අනිත් රටවල් මිනිස්සු රැකගන්නවා අපේ රටේ මිනිස් සම්පත වනසනවා. බලන්න බංග්ලාදේශය. පෞද්ගලික ආයතනවල සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට ආණ්ඩුව ගෙවන පඩිය. ඇයි හාම්බුදුන්ට ගෙවන්න බෑ? රජයේ ගෙවන පඩිය. හැමදාම නෙමෙයි. වැඩි වුණොත් මාස 5ක් 6ක්. මොකද හේතුව? අමාරු වෙලාවේ අමාරු කාලේ බංග්ලාදේශයේ තීන්දු කරනවා අපේ රටවැසියන්ව අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා. එංගලන්තේ මොකද වෙන්නේ? මහා බ්‍රිතාන්‍ය. මහා බ්‍රිතාන්‍යයේ 180ක් පඩිය ගෙවන. මුළු පඩිය නෙමෙයි පඩිය 180ක්. හාම් පුතා දරන්න ඕන 120ක්. එංගලන්තේ එහෙම වෙනකොට බංග්ලාදේශයේ අරහෙම වෙනකොට අපේ රටේ කොහොමද? මොනවත් නැහැ. පඩි කපනවා. අපේ රටේ පඩි කැපිල්ල. අපේ රටේ රැකියාවලින් ඉවත් කිරීම. අපේ රටේ රජයේ ඇමතිවරු බොරුවට ගිහිල්ලා තමන්ට හිතයිෂී මාධ්‍යවල කියනවා. අනේ අර මේ මාධ්‍යත් ලැජ්ජ නැතුව ප්‍රශ්න කරන්න නැතුව එහෙම පුදුම වෙන්නේ ඒක වහල් සංකල්පය. වහල් සංකල්පයේ යටතේ ඔහේ බොරුවම අමාරන් දෙ දෙනවා. මන්දක බැසිල් රාජපක්ෂ මැතිතුමා කියනවා පඩිවලටත් ආණ්ඩුව සල්ලි දුන්නා. ටොම් පචයා. හැබැයි මේක අපි දැක්කේ මුහුණු පොතේ. ඒ ටොම් පචේ. මොකද සමහරු හදනවා මේ ප්‍රවෘත්ති සංගමන. දැන් අපේ ප්‍රවෘත්තියක් යනකොට යන විදිහින් තමුන්නාසල දන්නවනේ. මම මේ ප්‍රශ්නේ ආපු දවසේම මම ප්‍රකාශ කරා රටේ ජනතාවට සහන දෙන්න ඕන ආකාරය. මම ඒක විග්‍රහ කරේ විද්‍යාත්මකව. හැබැයි වහල් භාවයට ලක් වුණු ඇත්තොන්ට ඒක තේරෙන්නේ නැහැ. මම කිව්වා පවුලකට 60,000ක් දෙන්න ඕන කියලා. වහල්ු ටික හිතුවා මේ කොහෙන් හරි ගාණක් මම කිව්වයි කියලා. නෑ. 2016 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය හොදට කියවලා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්තා කියවලා 2016 රජයේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා මාසෙකට 4 දෙනෙක් ඉන්න පවුලකට අනිවාර්යෙන්ම අඩුම ගානේ 55,000ක් ඕනේ කියලා. ඉතින් 2016 එහෙම කිව්වනම් ඊළඟට සමීක්ෂණයක් කෙරුණේ නැහැ. 2020 වෙනකොට මම අතින් දැම්ම 5000ක් පෙළමුණක් නිසා නෙවෙයි බඩු මිල වැඩි වෙන නිසා. එහෙමයි 60,000 නිර්මාණය වුණේ. අනේ වහලුන්ට මේව තේරෙන්නේ නැහැ. ඇයි? ඒ ඇත්තොන්ට අකුරු කියවන්නට අමාරුයි. පොතපත කියවන්නට අමාරුයි.
ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවක් තියෙනවද නැද්ද කියන එකවත් දන්නේ නැහැ. ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ තොරතුරු ටික කියවන්නත් බෑ. මේ සාධාරණයි. නොතේරෙන වහල්ලුන්ට පොතපත කියවන්න බැරි රට පාලනය කරන වහල්ලුන්ට මේ වගේ තත්ත්වයක් තියෙන එක පුදුමයක් නෙවෙයි. ඊට පස්සේ මම කිව්වා 60000 බැරි නම් 20000 දෙන්න කියලා. ඒක මම පදනම් කරගත්තේ මොන කරුණක් මතද? අර මම කිව්ව 55000 තුල තියෙන වර්ග දෙකක් ආහාර වියදම් ආහාර නෝන වියදම්. ඒ 55000 තියෙනවා කියලා ආහාර වියදම් විතරක් රුපියල් 20000යි. ඉතින් මම කිව්වා 60000 දෙන්න බැරි නම් ආහාර වලට අවශ්‍ය වෙන 20000 හරි ලබා දෙන්න කියලා. දැන් වහල්ලු ටික හිතන්නේ නැති මම මේ ඉවක් බවක් නැතුව ඔහේ හිතුවා මරණින්දේ සිහිනකින් මම හිතුවා 60000 එකපාරට මේ ලීටර දැම්මා. ඊළඟ මරණින්දේ හිිනියක් දැකලා මම හිතුවා 20000 කියලා 20000 ලීටර දැම්මා. ඔය විදිහට හිතන්නේ නැති. ඇයි? අර ජරා ජීර්ණ වුණු වහල් භාවය දැන් ඕජස් ගලනවා. දැන් මේක පැටව ගහන. කිසිම දත්තයක් දිහා බලන්නේ නැහැ. කිසිම තොරතුරක් දිහා බලන්නේ නැහැ. කිසිම සංඛ්‍යා ලේඛනයක් දිහා බලන්නේ නැහැ. දැන් තමුන්නාන්සලා මගෙන් ඇහුවොත් බණ්ඩාරගම කියන්නේ මොකද්ද කියලා මට බය නැතුව කියන්න පුළුවන්. ඡන්ද මධ්‍යස්ථාන 72ක් තියෙන, ග්‍රාම නිලධාරී වසම් 120ක් තියෙන, ගම්මාන 531ක් තියෙන ආසනයක්. ඒක තමුන්නාන්සලාවත් දන්නේ නැති කාරණාවක් නේද? බණ්ඩාරගම ඉන්න අය. බණ්ඩාරගම ඉන්න අය දන්නවද ගම්මාන 531ක් තියෙනවා කියලා බණ්ඩාරගම ආසනේ? ඉතින් අපි මේ සත්‍යවාදී තොරතුරු දත්ත කරුණු කාරණා මත ඉතාමත්ම බුද්ධිමත්ව ඥානාන්විත විෂය පිළිබඳව කුසලතාවයක් තිබෙන, නිපුණතාවයක් තිබෙන විශේෂඥින්ගේ තොරතුරු අදහස් යෝජනා තුල තමයි අපි අපේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. අනේ මිත්‍රවරුනි, ඊයේ දවසේ ඔය 60000 20000 කතාව ඉවක් බවක් නැතුව අගමැතිතුමාට කියලා, අගමැතිතුමාවත් ගුණාට අන්දලා මොකෙක් හරි පැත්තක ඉන්න වහලේ කියලා දුන්නු එකක් ප්‍රවෘත්ති නිවේදනයක් හැටියට අගමැතිතුමා දැම්මා. අගමැතිතුමත් අර වටේ ඉන්න වහලෙක්ගේ ගුලිය ගෑවා. එයාත් හිතුවා මම මේ 60000 කියන්නේ 20000 කියන්නේ ඉවක් බවක් නැතුව කියලා. අන්තිමේදී මම මේ කාරණාව විග්‍රහ කරන් පස්සේ පරිප්පු කන්න උනේ අගමැතිතුමාට. මම හිතන්නේ දැන් පරිප්පු කන්නත් බෑ, මොකද පාලන බිල ඉවත් කරලානේ. අනේ පරිප්පු එතුමට කන්න පුළුවන් ගියේ මොකද අගමැතිතුමා? මිත්‍රවරුනි, මෙන්නද රජේ වැටිලා තියෙන තත්ත්වය. සරලව කියනවා නම් නොහැකියාවෙන් පෙළෙන රජයක්. අදක්ෂ රජයක්. වැඩ බැරි ආණ්ඩුවක්. මිනිස් සම්පතේ ගුණ සුවඳ නොදන්නා රජයක්. හදවතේ කැක්කුම නොතේරෙන ආණ්ඩුවක්. මිත්‍රවරුනි, ඒක හරිනේ. මේ කොරෝනාවක් ඇවිල්ලා මුළු ආර්ථිකේම කඩා වැටිලා 5000ක් විතර දීලා ෂේප් වෙන්න හදනවා. හැබැයි 5000ක් විතර දීලා ෂේප් වෙන රජය කනගාටුයි කියන්නේ. ලක්ෂ 400ක් රුපියල් නෙමෙයි ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා අන්න ක්‍රීඩාංගණයක් හදන්න යන හෝමාග 20000 දෙන්න බෑ. ඩොලර් ලක්ෂ 400ේ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න පුළුවන්. මං කියන්නම් ඒකට හේතුවක් තියෙනවා. ගල්කිස්ස දෙහිවල වෙරළ තීරුවේ මූදුවැලි ගොඩ කිරීමේ වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය ලක්ෂ 8900යි. ඒව කරන්න පුළුවන්. 20000 දෙන්න බෑ. මොකද හේතුව දන්නවද? ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනකොට වෙරළ සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට හොඳ කෑම තියෙනවා. බුරියානි කෑම තියෙනවා. 105, 110, 15, 20. හැබැයි හැම පවුලකටම 20000 ගන්න දෙන්නේ කිව්වම ඉතින්
ඒකෙන් 15ක් දීලා හරියන්නේ නැහැ 20ම දෙන්න ඕනේ පංගුව නැහැ පංගු නැතිකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ පංගු ඇතිකොට ජමරෙට කනවා ජමරෙට වැඩේ දෙනවා ඒ නිසා හිතවත් මිත්‍රවරුනි කාලය එළඹිලා තිබෙන්නේ වෙනසක් ඇති කරන්න කාලය එළඹිලා තිබෙන්නේ අලුත් ගමනක් යන්න සියලුම දෙනාම මම ඉල්ලීමක් කරනවා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරවන්න ඔබතුමන්ලගේ සහයෝගය ලබා දෙන්න දුරකථනය අනිවාර්යෙන්ම දිනවලා බණ්ඩාරගමින් දුරකථනය සමගි ජන බලවේගය අංක 1ට ජයග්‍රහණය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා මිත්‍රවරුනි අවසාන වශයෙන් මට දුකයි අපේ අනිත් ආදයෝ ගැන මේ සමගි ජන බලවේගයේ නිර්මාණය වුණේ ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වය මේකේ කතාව අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මම නායකත්වයෙන් අයින් වෙන්නේ නැහැ කියලා මන්ත්‍රීවරු කිව්වා අයින් වෙන්න කියලා එතුමා කිව්වා බැහැයි කියලා හැබැයි ඒ වගේම එතුමා කිව්වා මහමැතිවරණය කරන්නත් එතුමාට බැහැයි කියලා ඒක නිසා තමයි එතුමම යෝජනා කරේ එතුමා පක්ෂ නායකයා හැටියට gedera ඉන්නම් සජිත් ප්‍රේමදාසට රටවටේ ගිහිල්ලා සම්දානේ දිනවන්නේ කියලා සම්දානයක් හදන්නට යෝජනා කරේ එතුමයි මේකයි තිත්ත ඇත්ත ඒ විතරක් නෙවෙයි ජනවාරි 30 වෙනිදා මගේ ජීවිතේ වැඩිම තනතුරු ලැබපු දවස. ඇයි මාව එකපාරටම අගමැති අපේක්ෂකයා කරා. මට ජනාධිපති අපේක්ෂකයා කරගන්න මට වෙනම මැතිවරණ ව්‍යාපාරයක් කරන්න සිද්ධ වුණා. මේක බන්දේසීකම තියලා දුන්නේ. සම්දානේ නායක අගමැති අපේක්ෂක නාම යෝජනා මණ්ඩලයේ සභාපති ඒ මදිවට මට කිව්වා මහලේකම් කෙනෙකුත් පත් කරගන්න කියලා. ඉතින් පත් කරා රංජිත් මක්දුම බණ්ඩාර මැතිතුමා. පත් කළා ඒක മന്ത്രി කණ්ඩායමත් අනුමත කරා. කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරා. නමුත් අවසානයේ මේ එකට යන ගමන ඉදිරියට යනකොට කොහෙන් හරි ආව කෝල් එකක්. කෝල් එකෙන් කිව්වා කඩා කප්පල් කරපන්. දෙකට වැයම්. මේගොල්ලෝගේ සර්වාංගෙම රත් වුණා කැඩුව දෙකට. ඔන්න කතාව. ඉතින් හරිනේ මිත්‍රවරුනි ජනාධිපති වරණ ප්‍රතිඵල වලින් පස්සේ අපි දැක්කනේ හොර නඩය රජයේ හෙලිකොප්ටරයකින්ම අටමස්ථාන වන්දනාව කියලා හූහඬ වැද්ද ඔන්න නිකන් ආපහු අර මුහුණු පොතේ ගිහිලා බලන්න අර මූණු ටික ඔක්කොම බඩු ඉන්නේ ඒ පැත්තේ මම සතුටු වෙනවා අද අපිට හොඳ පිරිසිදු කණ්ඩායමක් ඉන්නවා ඒ පිරිසිදු කණ්ඩායම හරහා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරලා දුරකථනයේ දිනවල මේ රටේ ආණ්ඩුව පිහිටවල මතක තියාගන්න දින කිහිපයක් ඇතුළත ජන සවියෙන් ජන බලයෙන් ජන ශක්තියෙන් අපි සිරිකොත වගකීමක් බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. එසේ ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම අපේ රවින්ද්‍ර යසස් මැතිතුමාගේ ජයග්‍රහණය ශක්තිමත් වේවා. අමක් නැහැ එතුමා ආසන සංවිධායකවරයා හැටියට මේ මට ඇන් කම්පැනි හොඳට සලකලා තියෙනවා නමුත් මගේ මිත්‍රයා එතුමා ඇත්තටම ආව හම්බන්තොටට මට උදව් කරන්න. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය තමුන්නාන්සලා තහවුරු කරන්න ආසන සංවිධායකවරයා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ නායක අපේ අජිත් පෙරේරා මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න අපේ පීඩී අබේරත්න කිත්සිරි කහට පිටිය අපේ අපේක්ෂකතුමන්ලාගේ ජයග්‍රහණය තහවුරු කරන්න. ඒ වගේම අපේ කණ්ඩායමේ හොඳ දක්ෂයෝ කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනා ගැනම හොඳට හිතලා බලලා ඒව තමුන්නාසලා තීන්දු කරයි. අපි කිසිම බලපෑමක් කරන්නට යන්නේ නැහැ. මට ලොකු විශ්වාසයක් තිබෙනවා කවුරුත් බලාපොරොත්තු නොවන ඓතිහාසික ජයග්‍රහණයක් දුරකථනයට බණ්ඩාරගමින් විතරක් නෙවෙයි මුළු රටෙන්ම හිමි වෙනවායි කියලා මම විශ්වාස කරනවා. ඒ එසේම වේවා අනිවාර්යෙන්ම ජන දුක හඳුනන
පොදු ජන යුගය පස්වෙනිදා ජයග්‍රහණයෙන් පසුව අපි බිහි කරනවාමයි බණ්ඩාරගම සංවර්ධන පදනම අපි ගොඩනගලා බලයක් ඇතුවත් හෝ නැතුවත් ජනතාවට සේවය කරනවා කියන එක ප්‍රකාශ කරමින් ඔබ සැමට තෙරුවන් සරණයි අස්සලාමු අලයිකුම් වණක්කම් දෙවි පිහිටයි මේ මාර්ගයෙන් දින්න ගම මම අපිත් ආශිර්වාද කරලා පුතාගේ තාදා විශ්වාස කරනවා පිළිගන්න